මේදවසල ප්‍රබලව චෝදනාවක් නැගෙනවා ගැබිණි මාතාවන් සඳහා ලබා දුන්නු පෝෂණ මල් ඒක නැති කරලා කියලා ඒක දුන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පවා මෙතුමා පවා ඒකට උත්තර දීලා තිබුණා. නවත්තලා නැහැ. ඒක තමයි මේ විපක්ෂය කරන්නේ නැති දේවල් මවලක් කියනවා. මේක දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම එහෙම එකක් නැහැ. ඕන මාණ්ඩුවක් හොඳ යම්කිසි වැඩපිළිවෙලක් ගෙනියනවා නම් ඒව ජාතික ප්‍රතිපත්ති විදිහට යොදාගෙන මේ වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යන්න ගොඩක් දේවල් තියෙනවා. ආණ්ඩුවක් විසින් කරන හොඳ දේවල් දැන් මේවා ඉදිරියට ගෙනියන්න තව ආණ්ඩුවක් පත් වුණත් ඒවා කන්ටිනියු කරන්න පුළුවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමේ වැඩපිළිවෙල ජාතික ප්‍රතිපත්ති වශයෙන් හදන්න යම්කිසි වැඩපිළිවෙලක් වගකීතු රජයක් විදිහට ඔබතුමාලා සතුව තිබෙනවා. තියෙනවා ජාතික ප්‍රතිපත්තියක් හදන එක ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට ගැනදවලා පාර්ලිමේන්තුවට ජාතික ප්‍රතිපත්ති හදන්න පුළුවන්. හැබැයි ඉතින් එන ඇමතිවරයා ආවමත් ඒ ඇමතිවරයාට ඕන විදිහට ඊළඟට ඒක වෙනස් වෙනවා. ආණ්ඩුවක් ආවොත් ඒක ආපහු වෙනවා ජාතික ප්‍රතිපත්ති පැත්තක තියලා. ඉතින් එයාලා යම් යම් දේවල් අලුතෙන් මූලික ප්‍රතිපත්ති මාලාව තුළ ඉඳගෙන වෙනස්කම් කරාට කමක් නැහැ. හැබැයි මූලික ප්‍රතිපත්තියේ අපි ඔක්කොම ඉන්න ඕන. දැන් අපේ ගාව තියෙනවා ප්‍රතිපත්තියක් අපි රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. එතකොට ඒ සම්පත් විකුණන්නේ නැහැ කියන එකකින් අදහස් කරන්නේ නැහැ මේ බද්දු වෙන්නේ නැහැ කියලා. ඒක තුළ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. දේශගුණික ප්‍රශ්නත් එක්ක එළවලු මාකට් එකට ආපු නැති මාර්කට් ඒකත් එක්ක ටික ටික ඉදාට විච්චට වඩා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. දැන් අල වගේ අපි ගේනේවා අපි බද්ද අඩු කළා. ඒ ලෝල් වල මිල ප්‍රමාණිකුළු අඩු වෙමින් පවතිනවා. දේශීය නිෂ්පාදනය කඩා වැටුණා නම් ඔක්කොම දේවල් වක්කඩ කැඩුවා වගේ ගෙන්නන්න දීම කරන කොටගෙන කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය විශාල ලෙස පසුබෑමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ සහන සල්සා දීමත් තුළ බද්ද සියලු දේ අලු කිරීම තුළින්නේ ආදායම අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන තමයි අපේ බලාපොරොත්තුව දැන් ආණ්ඩුව අවුරුද්දක කාලෙට ලබන වර්ෂයේ දෙසැම්බර් 31 වෙනකන් සියලුම නීත්‍යානුකූලව නඩු පැවරීම නතර කරලා තියෙනවා. කිසිම පුද්ගලිකව රාජ්‍ය බැංකුවක් නීත්‍යානුකූලව නඩු පවරන්නේ වර්ෂයක් යන තේ. නීතිමය කටයුතු අත්හිටවල තියෙනවා. ඒක මිනිසුන්ට නිින්ද යනවා. වස බීරන් නැති මැරෙන්නේ නැති වෙන එක නත්. ඊළඟට දඩ පොලිය ඔක්කොම ඉවත් කරලා තියෙනවා. මේ ණය සහන පැකේජය කියන එක මම හිතන්නේ පුද්ගලික අංශයට කවදක්වත් අපේක්ෂා නොකර එකක්. ඒක දීම තමයි මේ වෙලාවේ කරපු ලොකුම කාර්යය. වදු අඩු කිරීම සිද්ධ වෙලා තියෙනවා පැහැදිලිවම. නමුත් අපි වෙළඳ පොලේ දැක්කට පස්සේ වෙළඳ පොලේ බොහෝ විට වහණ්ඩ මිල පවතින අපි එළවලු පැත්තකින් තිබොත් අනිත් වහණ්ඩවල මිල වැඩිවීමක් පෙනෙන්නේ. දැන් මේ ණය යෝජනා ක්‍රමය වුණත් අපි දැක්ක පහුගිය ආණ්ඩුවල විවිධ ණය යෝජනා ක්‍රම ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඒවා ජනතාවට ලබා ගන්න හරියට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් මේ ඔබතුමාලා ජනතාවට ලබා දෙන සහන පිළිබඳව නිවැරදි යාන්ත්‍රණයක් කරහා සුවබැලීමක් සිදු කරනොත් කොහොමද ඒ පිළිබඳව සුවබැලීම පසු විපරම? සුගී රජයට තිබු ණය යෝජනා ක්‍රම තිබුණේ ඒ ප්‍රචාරකවාදී ණය යෝජනා ක්‍රම විතරයි තිබුණේ. ඒව ඇත්තට මහ පොළොවේ යථාර්ථයක් වුණේ නැහැ. ඒකෙන් අර දීපු 6%ම සහන දය ණය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන ඒවා එහෙම ඒකෙන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ගේ ණය අඩු පොලියට පෙරලා ගැනීම පමණයි. ඒක දේශපාලන ව්‍යාපෘතිය. ප්‍රයිස් කන්ට්‍රෝල් මේ ඕනේ. මේ පෞගිය දවසල මම දැක්කා මාධ්‍යමෙන් මේ කට්ටිය ගිහිල්ලා කඩවල වලට ගිහිල්ලා පරීක්ෂා කරනවා. මේදිනවල අසන්නට ලැබෙන හඬපට පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා. අග්‍රවිනිශ්චකාරයා මේකට පියවර ගත යුතුයි. අග්‍රවිනිශ්චකාරයා ඇතුළු අපි දන්නේ දැන් එතෙන්ටත් කතා කරලා තියෙනවද කියලා මේ තියෙන යන තත්ත්වය ඇඩියට මිනිසුන්ගේ සැකය මිනිසු ආනෝ මගේ මොකද යාල් නැති වෙලා තියෙන අධිකරණයේ ගෞරවය සහ විශ්වාසය අපව ඇති කරන්න ඕන. එහෙම නැතුනොත් රටක් ගෙනියන්න බැරි වෙනවා. කාටවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. ඒකින්ද ඒක නැවත ඇති කිරීමේ වගකීමක් අපි ඔක්කොටම තියෙනවා. මේක අගපෙතුමන් අපි මැතිවරණය ගැන කතා කරොත් 3-2 ලබා ගැනීමේ ශක්තිය තියෙනවද කොයි ආකාරයකද? ඒ වගේ තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ මේ තියෙන වාතාවරණ යටතේ සහ එක්සත් ජාතික පක්ෂය ඇති වෙලා තියෙන ගැටුම් තුල තාදාවක් දුරට එක්සත් ජාතික පක්ෂය කඩා හැලෙනවා මිසක් ගොඩනැගෙන්නේ නැහැනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.